ආණ්ඩුව මේ වෙනකොට මාධ්‍ය මර්ධනයක් ආරම්භ කරලා තිබෙනවා. අද දවසේ ඉඳලා Facebook සහ වෙබ්සයිට් අනිකුත් මාධ්‍ය මර්ධනය ආණ්ඩුව ආරම්භ කරලා තිබෙනවා කියන්නේ මේකෙන් ඉතාමත් පැහැදිලි ආණ්ඩුවට ආණ්ඩුව විවේචනය කිරීම සහ ආණ්ඩුවේ යම් යම් ක්‍රියාමාර්ග විවේචනය කිරීම තොරතුරු ජනතාවට දැනුවත් කරන්න දරන උත්සාහය මේ සියල්ලම යටපත් කිරීමට දරන උත්සාහයක්. මේක අපි දැඩි ලෙසම හෙලා දකින්නවා. මොකද සමාජ මාධ්‍ය ඇතුළු මේ රටේ තොරතුරු දැනගැනීමට මහජනතාවට තිබෙන අයිතිය යම් ආකාරයකින් මර්ධනය කරන්න, තහනම් කරන්න, වාරණය කරන්න ආණ්ඩුව පියවර ගන්නවා නම් ඒක බරපතල ලෙස මහජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමක් හැටියටයි අපි දකින්නේ. විශේෂයෙන්ම ආණ්ඩුව ඇයි මේ මාධ්‍ය මර්ධනයට උත්සාහ කරන්නේ? ඒ කියන්නේ ආණ්ඩුවට දරා ගන්න බැහැ ආණ්ඩුව විවේචනය කිරීම සහ ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම. මේ වෙනකොටත් ආණ්ඩුව තුළ සිදුවෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව විතරක් නෙවෙයි ආණ්ඩුව ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතල අඩුවක් අපිට දැනෙනවා. ඒ වගේම මහජනතාව අපේක්ෂා කරන ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා විවේචන සිදුවීම සාමාන්‍ය දෙයක්. එතකොට එය දරා ගන්න ආණ්ඩුවකට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුව පොලිසිය යොදවලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවලා වෙනත් ආකාරයක මේ මර්ධනය කිරීම සඳහා කණ්ඩායම් යොදවමින් ආණ්ඩුව උත්සාහ කරනවා නම් යම් ආකාරයක මාධ්‍ය මර්ධනයට සමාජ මාධ්‍ය මර්ධනයට ඒ වගේම වෙබ් අඩවි මර්ධනයකට ඒ ප්‍රවෘත්ති වාරණය කිරීමකට ආණ්ඩුව උත්සාහ කරනවා නම් එයින් පෙනෙන්නේ ආණ්ඩුව යන ගමන් මඟ ප්‍රජාතන්ත්‍රවාදී නැති බව. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ආණ්ඩුව මේවා රටේ ජනතාවට දැනගන්න ඉඩ කඩ දීම වටිනවා. ඒ වගේම මේවා මර්ධනය නොකර ඉස්සරහට ගෙනියන්න ඉඩ දීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා. මොකද මහජනතාවටයි මේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය තිබෙන්නේ. එය අපේ ව්‍යවස්ථාවෙන් සාහිතික කරලා තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය ලබා දීලා තිබෙනවා. එය කිසිසේත් මර්ධනය කරන්න පොලිසිය හෝ එහා සමාන වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කරනවා නම් එය දැඩි ලෙසම සමග ජන බලවේගයේ ප්‍රතික්ෂේප කරන පමණක් නෙවෙයි මාධ්‍ය මර්ධනයට එරෙහිව අපි පෙනී සිටිනවායි කියන එක අපි කියන්න කැමතියි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන වහාම සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය වාරණය සඳහා මේ ගන්නා ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන්න විශේෂයෙන්ම ආණ්ඩුවේ එවැනි ක්‍රියාමාර්ගවලට යම් කණ්ඩායම් යොදවලා තිබෙනවා නම් ඒ කිව්වේ පොලිසිය වෙන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් වෙනත් සන්නිවේදන කණ්ඩායම් වෙන්න පුළුවන් ඒ යොදවලා තියෙන සියලු කණ්ඩායම් මාධ්‍ය මර්ධනයට එරෙහිව යොදාගෙන තිබෙනවා නම් ඒවා හකුලා ගන්න කියලා අපි ආණ්ඩුවට මේ මොහොතේ බල කරන්න කැමතියි. එය මහජන අයිතියක් බව ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි. Breaking.lk.